හිටපු අමාත්‍ය රාජ සේනාරත්න මහතාගේ සුවදුක් බැලීමට අදත් ඥාතීහු රෝහලට පැමිණියා. එහෙත් තවත් පාර්ශව කීපයක් කියන්නේ රාජිත සේනාරත්න මහතාට කිසිදු අසනීපයක් නොමැති බවයි. අපිට ලැබිලා තියෙනවා රාජිත සේනාරත්න මහත්මාගේ වෛද්‍ය වාර්තාවන් කීපයක්. එහෙම නැත්නම් එතුමාට හෘද රෝගයක් නැහැ කියන එක වෛද්‍ය වාර්තාවලින් ඔප්පු වෙලා තියෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් එකත් එතුමාගේ රිපෝර්ට් වලට අනුව නෝමල්. මෙතනදී අපිට ඉතාම පැහැදිලිව පේනවා මේ වාර්තාවලට අනුව අදාළ වෛද්‍යවරයා පෞද්ගලික රෝහල තුලත් යම්කිසි ආකාරයක අත්නෝමතික ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ලිඛිතව සෞඛ්‍ය අමාත්‍යතුමියට සඳුදා දවසේදී පැමිණිලි කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මෙම රාජිත සේනාරත්න මහතා සම්බන්ධව වෙනම රජය විසින් පත් කරලා වෛද්‍යවරුන් කිහිප දෙනෙක් පත් කරලා වහම පරීක්ෂණයක් කරලා බලන මොහු මේ ඇත්තද කිව්වේ කියන එක මෙම වෛද්‍යවරයා ඇත්තද කිව්වේ කියන හැබැයි ඊයේ දිනේදී මුළු රටම දැනගත්ත ECG පරීක්ෂාව සම්පූර්ණම පැහැදිලි කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ඒ වගේම රුධිර මට්ටම් සම්බන්ධව ගත්තම රුධිර පීඩනය සම්බන්ධව ගත්තම කිසිම බලපෑමක් වෙලා නැහැ මොහුට ඒක නිසා මේ වංචනිකව නැවතී ඉන්න ලැබුම්ගෙන ඉන්න රාජිත සේනාරත්නව හැකි ඉක්මනින් නීතියේ රාමුවට ගෙනල්ලා මොහුට අවශ්‍ය දඬුවම් දිය යුතු වෛද්‍ය සංගමයේ ඉන්න සභාපතිතුමන්ලගෙන් මේ වෛද්‍යවරුන්ගේ රටේ ඉන්න වෛද්‍යවරුන්ගෙන් ඉල්ලනවා මෙවැනි වෛද්‍යවරුන් සම්බන්ධව වහාම විනය පරීක්ෂණයක් කරවන්න. රාජිත සේනාරත්න වගකීමෙන් තොරව රටේ සුප්‍රසිද්ධ අපරාධ කාර්යෝ ගැහැල්ලා ජනතාව ඉදිරියේ මාධ්‍ය ඉදිරියේ ඔවුන් කියපු කතාවල් වලින් වර්තමාන ජනාධිපතිවරට අවාසිදායක වෙන විදිහට මැතිවරණයක් ළඟම තියාගෙන ඒ විදිහේ ප්‍රකාශ කරන එක වගකීම් දේශපාලනඥයන් යුතු කරක් නෙවෙයි. විපක්ෂයේ බොරුවට කෑ ගහන්න එපා. දේශපාලන කාරණාවක් කියලා මේක දේශපාලන කාරණාවක් නෑ. නීතියට ඉඩ දෙන්න තීන්දුව කරන්න දේශපාලනද එහෙමනම් උසාවියෙන් උන් නිදස් කරයි. උසාවිය ඉදිරියේ සාක්ෂි වලින් ඔප්පුනොත් උන් වැරදිකාරයෝ කියලා කරුණා කරලා ඒකට ඉඩ දෙන්න. මුණුසුම් පුවත් එතනින් දැනගන්න දැන්ම අපව subscribe කරගන්න යාළුවන්ට share කරන්න. ස්තුතියි.